ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල පුවත් සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය අහසින් වැටෙන එක දියබිඳක්වත් ප්‍රයෝජනෙට ගන්නෙ නැතිව මුහුදට ගලන්න ඉඩ දුන්නේ නැති මහ පෙරකුම් න්‍යාය හා රටට ලැබෙන සෑම ඩොලරයක්ම සාක්කුවට දාගන්න වත්මන් බාහු ක්‍රමය අද ටෙලිවැකියෙන් සෙලනිකා කෝ කැපුවද ගැලෙව්වද දේශීය ප්‍රවෘත්ති වෙතටයි දැන් අවධානය දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අවුරුදු 60කට පමණ පෙර යේල් සරසවියේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය රොබර්ට් ඩාල් හරි අපූරු ප්‍රශ්නයක් අහලා තියෙනවා. අද මේ 320 වෙනි ටෙලිවැකිය ආන්න ඒ ප්‍රශ්නෙන් ආරම්භ කරන්ටයි අප තීරණය කළේ. කුමක්ද ඒ ප්‍රශ්නේ? ඔහු, ඒ කියන්නේ රොබර්ට් ඩාල් මෙහෙම අහනවා. හැම වැඩිහිටියෙක්ම ඡන්දය භාවිත කරනවා. අපව නියෝජනය කරන්න නියෝජිතින්ව පත් කරනවා. ඒකට නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියනවා නේද? ඔය දැන් අපි මේ අපේ රටේ තියෙන්නේ එහෙම එකක් නේද? ඡන්දේ හිමි අපි අපව නියෝජනය කරන්න එක එක අයව පාර්ලිමේන්තුව යවනවා නේද? නැත්නම් පළාත් සභා ප්‍රාදේශීය සභාවලට යවනවා නේද? රොබර්ට් ඩාල් ඊළඟට මෙන්න මෙහෙම අහනවා. දැනුම ධනය සමාජ තත්වය විධායකයේ මෙහෙවීමේ හැකියාව සහ අනිකුත් සියලු සම්පත් අසමාන ලෙස, ඒ කියන්නේ සමාන නැති ලෙස බෙදී ඇතනම් ඇත්තටම ආණ්ඩු කරන්නේ කවුද කියලා අහනවා. ඇත්තටම මේ යේල් සරසවියේ මේ මහාචාර්ය රොබර්ට් ඩාල් ඇසූ මේ ප්‍රශ්නය අදටත් වලංගුයි. හරිද? දැනුම ධනය සමාජ තත්වය ඊළඟට විධායකයේ මෙහෙවීමේ හැකියාව සහ අනිකුත් සියලු සම්පත් අපේ රටේ බෙදිලා තින්නේ අසමාන ලෙස, සමාන නැති ලෙස. එතකොට ඇත්තටම ආණ්ඩු කරන්නේ අපි කියලානේ අපි හිතන් ඉන්නේ නේද? අපි පත් කරලා යවන අය මේ අපිට ඕන විදිහට රට ආණ්ඩු කරනවා කියලානේ අපි හිතන් ඉන්නේ නේද? බලමුද ඒකට ලැබෙන උත්තරේ හරිද කියලා. අද ටෙලිවිෂන් එකටයි මේ උත්සාහ කරන්නේ. හරිද? පෙරේදා රාත්‍රියේ පොළොන්නරුවේ මනම් පිටියේ පාලම මත අනතුරු අරන් බලන්න අපි අපේ නියෝජිතින්ව පත් කරලා යවලා තියෙනවා. ඒ කියන්නේ අපේ ඡන්දයෙන් නේද? පළාත් පාලන ආයතනවල ඉඳලා දියවන්නාව දක්වා අපි අපේම නියෝජනය කරන්න පුළුවන් අපේ සදාදරණීයයි කියලා හිතන් ඉන්න උන්දලව පත් කරලා යවනවා නේද? දැන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විතරක් අරන් බලන්න පොළොන්නරුව ඉතිහාසයේ පළමු වතාවට ඒ ප්‍රදේශවල ජනතාවට තමන්ගේ කියලා රජෙක් මේ ජනාධිපති කෙනෙකුත් ලැබුණා නේද? ඒ මෛත්‍රීපාල සිරිසේන. දැන් පොළොන්නරු ඉතිහාසය අරන් බලන්න. රජරට රාජධානියේ පොළොන්නරුවත් එක් අගනගරයක් වුණා. මේ පොළොන්නරුව පිහිටලා තියෙන්නේ ඔය මහවැලි නදියේ වම් ඉවුරේ. පොළොන්නරුව අතීතයේ හඳුන්වලා තියෙන්නේ විජයරාජපුර කියලා නේද? අපට පොළොන්නරු යුගයේදී මුණ ගැසෙන සමෘද්ධිමත්ම රාජ්‍ය නායකයා මහා පරාක්‍රමබාහු රජතුමා. මේ පැරකුම් රජ සමය පොළොන්නරුවේ ස්වර්ණමය යුගය වුණා නේද? එදා ආර්ථිකව වගේම කෘෂිකාර්මිකවත් සමෘද්ධිමත් දේශයක් ගොඩනගන්ට මේ පරාක්‍රම බහු චින්තනය තමයි වැදගත් උනේ. ක්‍රමවේදයේ වැදගත් උනේ. ඔහු භාවිත කළ සිස්ටම් එකයි වැදගත් උනේ. හරිද? අර අහසින් වැටෙන එකදු දියබිඳක්වත් ප්‍රයෝජනීයට ගන්නේ නැතිව මුහුදට යන්න දෙන්න එපා කියලා. ඔව්, ආන් එහෙම කිව්වේ පරාක්‍රම බහු රජතුමා තමයි නේද? ඒකට අද ඉන්න බාහුලා නේද? රටට ලැබෙන එකම ඩොලරයකවත් කොමිස් එක මගේ සාක්කුවට, මගේ නෑදෑයින්ට, මගේ හිතවතුන්ට නොවැටි යන්න දෙන්න එපා කියන තීරය තමයි දැන් උන්දලා පාවිච්චි කරන්නේ නේද? මරුතියේදී. හරිද? පරාක්‍රම බහු රජතුමා කවුද කියලා තේරුම් ගන්නට පරාක්‍රම සමුද්‍රයේම ඇතිනේ නේද? එදා සහල් පිටරට යවූ බවත් ඉතිහාසයේ සඳහන්. අද මොකද වෙලා තින්නේ? හරිද? අදත් දැන් ඉන්න කෘෂිකර්ම ඇමතිලා නේද කටින් බතල කොළ ටොන් ගණන් හිටවනවා නේද? ඈ එළුවොත් බෙදනවා ඒ අතර වාරය, ඈ රිලව් රට යවන්ට හදනවා, මොනරු පස්සේ එළවනවා, දඬුලෙන්නු අල්ල ගන්නවා නේද? හැබැයි රට හාල් කන්ටක් දෙනවා අපිට. හොඳේ, මේ අය කට ඇරියොත් නම් කියන්නේ පැරකුම් යුගයක් හදන්ට නේද? අපි පැරකුම් යුගයක් හදනවා කියලා. හරි, පැරකුම් යුගය හදන නම් පරාක්‍රම සමුද්‍රය වගේ මහ වැඩ කරන්ට එපායයි නේද? පරාක්‍රම සමුද්‍රයේ තියා
වෙලා ලොකු වගාලින් දක්වත් කපා ගන්නට බැරි පාලකින් ටිකක්නේ අපි මේ පත් කරලා යවලා තියෙන ඉතිහාසයේ පුරාම නේද? ඔබ කී දෙනෙකුට ඡන්දය දුන්නද රජ වෙන්න? ඔබව නියෝජනය කරන්න කී දෙනෙකු දියවන්නවට එව්වද කියන්ටකො? පරාක්‍රම සමුද්‍රයේ පැත්තක තියන්ටකො? ඔය පෙරේද 11 දෙනෙකුට මරු කැඳ වූ අනාරක්ෂිත පාලම වගේ තවත් පාලම් 15-16කට විතර වැඩි සංඛ්‍යාවක් ඔය ප්‍රදේශවල තියෙනවලු. හරිද? දැන් ඔය අනතුරට හේතුව බස් රථයේ අධික වේගය. ඒක රේදුරාගේ වැරද්ද. හැබැයි ඔය වාහනේම දුන්නත් කඩලා ගිහින් තියෙනවලුනේ නේද? මගීන් 50ක් 60ක් අරන් දුවන බස් රථවල ටයර් පරණයි. දුනු දිරලා අලුත් වැඩියාවක් නැහැ. බලපත්‍ර තියෙනවද නැද්ද කියලා මිලෝ යකෙක් දන්නේ නැහැ නේද? නමුත් බලන්නකෝ ඔබ ඡන්දේ දීලා ඔබේ ප්‍රදේශයේ ප්‍රශ්න විසඳන්න. කී දෙනෙක්ව යවලා තියෙනවද? ඒ අය පාවිච්චි කරන ඒවා බලන්න. BMW වෙඩි නොවදින රථ, ඉන්ටර්කූලර්, ප්‍රජරෝ නේද? ඒගොල්ලෝ භාවිත කරන්නේ නේද? නිකමට විහිළුවටවත් අහලා තියෙනවද? මැති ඇමෙතිලා භාවිත කරන ওই සුපිරි වාහනවල දුණු කැඩිලා ඇනිලා තියෙනව ඈ? මැරිලා තියෙනව අහලා තියෙනවද නේද? ඔය පාලම හදපු දා ඉඳලම අනාරක්ෂිතයි. මීට පෙරත් අනතුරු 3-4ක් වුණා. 7-8 දෙනෙකු මිය ගිහින් තියෙනවා. හරිද? මහමාර්ග ඇමති බන්දුල ගුණවර්ධනට අනුව නම් දැන් බංකුලොත් රටක්. බංකුලොත් රටේ දැන් ඔය වගේ හැප්පිලා මැරුණට කරන්ට දෙයක් නැහැලු. මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන කාම ඔය පාරවල් හදන්න වෙන්නේ නැහැලු නේද? අද පවතින ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නිමවන තෙක් එවැනි අනතුරු සිද්ධ වුණත් එවැනි පාලම් නැවත හදන්න පුළුවන් තත්ත්වයක් ලංකා ආණ්ඩුවට නැහැ. පොඩි ප්‍රශ්නයක් අහන්නම් උත්තර දෙන්නකෝ. හරි. එතකොට මේ රට බංකොලොත්වෙන්ට ඉස්සෙල්ලා ඔය වගේ පාලම් ටික හදාගන්න බැරුණේ ඇයි කියලා කියන්නකෝ නේද? ඔව්, වැඩ බැරි ටාසන්ලා නිසා. වැඩ බැරි ටාසන්ලත් නෙමෙයි, හොඳේ සාක්කුවට වැටෙන්නේ නැතුව එකදු ඩොලරයක්වත් මහමුදට ගලා යන්න ඉඩ නොදීමේ න්‍යාය නේද? නූතන පරාක්‍රම බාහු න්‍යාය. අර මේ සිරිපාල ගම්ලත් පාලම ළඟට ඇවිල්ලා වොයිස් කඩ් දෙනවා නේද? කොයි කාලයක් ඔය පැත්තේ ගිහිල්ලාද්ද ඔහොම? ඇත්තටම මේක තේරුම් ගන්න, මේ සත්‍ය තේරුම් ගන්න. හරිද? මේ සත්‍ය තේරුම් ගන්න තුරාවට මේ රට හදන්න හම්බෙන්නේ නැහැ. ඔබේ දරුවන්ට රටක් නැති බවත් මතක තියාගන්න. හොඳේ. යේල් සරසවියේ මහාචාර්ය රොබර්ට් ඩාල් අහපු ප්‍රශ්නේ අපිව නියෝජනය කරන්න මේ යවපු උන්දලගෙන් දැන් අහන්ට කාලේ ඇවිල්ලා. හරිද? ඒ නියෝජිතින් සියලු දෙනාම මේ රටේ ධනය, අධ්‍යාපනය, සමාජ තත්ත්වය ඇතුළු සියලු සම්පත් තමන්ටම බෙදා ගන්නවා. හොඳට තේරුම් ගන්න. මේ උන්දලා රටේ ධනය, අධ්‍යාපනයේ සමාජ තත්ත්වය ඇතුළු සියලු සම්පත් තමන්ටම බෙදා ගන්නවා. හරිද? පරාක්‍රම බහු රජතුමාගෙන් පසුව අපි ඡන්දය දීලා පත් කළ සියලු දෙනාම මේ ඔබේ නියෝජිතින් කළ තරමක් කළේ මේ රටේ සම්පත් උන්දලගේ පවුල් වලට අත්කර ගැනීම, උන්දලගේ දරුවන්ට පිටරට අධ්‍යාපනය දැනුම ලබා දීම, උන්දලගේ දරුවන්ට පවුල් වලට ධනය එක්රැස් කිරීම, උන්දලගේ පවුල් වල දරුවන්ට සුපිරි යාන වාහන අරන් දීම, උන්දලගේ පවුල් වල දරුවන්ට සුපිරි නිවාස මෙරට සහ පිටරට අරන් දීම, අපට දුණු කැඩිලා ඇලට වැටෙන මගී ප්‍රවාහනයක් ලබා දීම, රටේ ජනතාවගෙන් වැඩි හරියක් දුම්රියෙන් බස් රථයෙන් යන අනාරක්ෂිත ජීවිතගත කරනවා. මේ උන්දලට බෙදිලා ගිය සැප සම්පත් වලින් මේ උන්දලගේ වාහනවල විෂමතාවයේ විතරක් අරන් බලන්න මේ රට බංකොලොත්වෙන්ට හේතු හොයන්ට හරිම ලේසි කියන එක අද ටෙලිවිකේ මතක් කරනවා. ඒකට සාගර කාර්ය වසන් ලගේ කමිටු ඕනේ නෑ කියලත් මතක් කරනවා. අනුග්‍රහය ලංකාව එකම ආක්ෂේප කරන නිෂ්පාදන ආයතනය වගේ නිපදවන විලාසිතා රසකින් යුත් උසස් තත්ත්වයේ ප්ලාස්ටික් අස්කන්නාඩි නාමෝ ඉතා සාධාරණ මිලකට දැන් වැළඳපළට ජෝර්ජ් ගුණරත්න ලෙන්ස් එක්ස්පර්ට් ලංකාවට විකයි. ආන්දෝලනයකට තුඩුදුන් ක්‍රූඩියා සෙලනිකා හෙවත් පඬු කරඳ ගස ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මේ අතර අමාත්‍ය බන්දුල් ගුණවර්ධන පවසන්නේ ඉවත් කළ මෙම ගස වෙනුවට තවත් ගස් 200ක් සිටුවීමට කටයුතු කරන බවයි. ගම්පහ දාරළුව ප්‍රදේශයේ තිබුණු ක්‍රූඩියා සෙලනිකා එහෙමත් නැත්නම් පඬු කරඳ ගස ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලබා දුන් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා. කොළඹ නුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීමේ සැලසුමට අනුව මෙම ගස ඉවත් කිරීමට තිබුණත් එයට සමාජයෙන් පැන නැගුණු විරෝධය හමුවේ එම කටයුත්ත තාවකාලිකව නතර කෙරුණා. මෙම පඬු කරඳ ගස වසර 100ක් පමණ පැරණි ගසක් බවටයි තොරතුරු වාර්තා වන්නේ. මේ පාරේ වෙනස් සිටියමක් ඇඳලා බැලුව මේක එහෙම කරන්න නැත්තම් වෙන විදියකට ගහ ඉතුරු කරලා කරන්න ගියොත් කීයක් යනවද? රුපියල් බිලියන 15ක් පාඩු වෙනවා ගහ ඉවත් කරලා වෙන මේ සැලැස්ම වෙනස් කළොත්. ගස් 200ක් මේ එක ගහ වෙනුවට නැවත වගා කරන්න අවශ්‍ය වැඩ පිළිවෙලක් සකස් කරලා තියෙනවා. ඒ නිසා මේ ගස
කැපීම සඳහා කැබිනට් අනුමැතියක් ලබා දෙන්න කියලා මම කැබිනට් මණ්ඩලයට කිව්වා. ගහකපන්න අනුමැතිය දුන්නා. මේ ගස් 200ක් හදන එකෙන් එක ගහක් මහාමාර්ග ප්‍රවාහන අමාත්‍යාංශයේ ගස් කීපයකුත් ජනසන්නිවේදන අමාත්‍යාංශයේ මාධ්‍යවේදීන් දෙක බලා ගැනීම සඳහා ගහකුත් මගේ ගේ පුච්චනකොට ගේ ඉස්සරහා තිබුණ ගස් කීපයක් විනාශ වෙලා තියෙන නිසා සීවටනයක් ලෙස මගේ ගේ මිදුලි පඳු කරත ගස් කීපයකුත් වගා කරලා දෙන්න කියලා මම ඉල්ලීමක් ඉවත් කළ ක්‍රෝඩියා සෙලනිකා ගස පිළිබඳ පැවති මාධ්‍ය හමුවකදී මාර්ග සංවර්ධන අධිකාරී අධ්‍යක්ෂ ජෙනරාල් එල්.වී.එස්. වීරකෝන්ගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා. මේ ගහට දැන් මොකද්ද වුනේ? දැන් මේ අවස්ථාවේදී ගහ කොහෙන් ආරංචි වෙන විදිහට ගහ ඉවත් කරගෙන තියෙනවා, කපා ඉවත් කරලා තියෙනවා. උපසාකයේ ආසන්නයේ තියෙන්න පුළුවන්. මේ වෙනුවට අපිට වෙන සොරතොරක් ලැබිලා නැහැ. ගහ කපලම ඉවත් කරන්න ඒ වෙන්න පුළුවන්. ගහ කපලා ඉවත් කරා කියලා වෙන්න පුළුවන්. ඒ තමයි අපිට ආරංචි ව්‍යාපෘති මගින් අපිට ලැබෙන්නේ ගහ කපා ඉවත් කරන්න ඇති කියලා. මේ දිනවල වැඩිපුරම අහන්න ලැබෙන මාතෘකාවක් ප්‍රතිව්‍යුහගතකරණය. කුමන ආයතනය කුමන සේවාව හෙට දවසේ ප්‍රතිව්‍යුහගත කරයිද යන්න රටටම දැන් ප්‍රශ්නයක්. සතොසත් දැන් ප්‍රතිව්‍යුහගත කරන්නයි සූදානම. ඒ ඇතුළු කැබිනට් තීරණ කිහිපයක් වෙතයි දැන් අවධානය. සම්පකාර තොගවිලන් සංස්ථාව සතොස ප්‍රතිව්‍යුහගත කරා. සම්පකාර තොගවිලන් සංස්ථාව ආයතනයේ පිහිටවීමේ අපේක්ෂිත අරමුණු මේ වන විට බිඳ වැටිලා තිබෙන නිසා එම ආයතනයෙන් ආර්ථිකයට ඵලදායි අරුවින් දායකත්වයක් නොලැබීම යන කරුණු සැලකිල්ලටගෙන සතොස ආයතනයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන ඒ අනුව තොගවිලන් සංස්ථාව සංවිධානය කිරීම සඳහා මෙහිුම් අධීක්ෂණ කමිටුව පත්කරන්ට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දුන්නා. 2023 වර්ෂය සඳහා ණය ගැනීමේ සීමාව සංශෝධනය කිරීම පිණිස 28 වෙනි දින පැවති අමාත්‍ය මණ්ඩලයේ රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව 2022 අංක 23 දරන විසර්ජන පනත සංශෝධනය කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පත් සකස් කරනු ලැබ තිබෙනවා. නීතිපතිතුමාගේ නිෂ්කාසන ලැබිලා තියෙනවා. ඒ රජයේ ගැසට් පත්‍රයේ පළ කරන්ටත් පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන්නත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නා. ජනාධිපතිතුමා මුදල් විෂය භාර අමාත්‍යවරයා වශයෙන් වසර මැද මුදල් තත්ත්වය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළා. මේ ඒ වාර්තාවයි මූල්‍ය කළමනාකරණ වගකීම් පනතේ විධිවිධානවලට අනුව වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළ යුතු වෙනවා පාර්ලිමේන්තුවට. මේ සම්පූර්ණ විස්තරාත්මක විස්තරයක් රටේ පොදු ජනතාවට ආණ්ඩුව දැනුම් දිය යුතු වෙනවා. අජේ ආදායම, බදු ආදායම, බදු නොවන ආදායම, ඒවැයි උපනතීන් වර්ධනය වෙලා තිබීම හෝ පාත වැටීම, රාජ්‍ය වියදම් වැඩිවීම අඩුවීම, ඒවැය පරතරවල ඇති වෙලා තිබෙන වෙනස්කම්, ණය ගැනීම පිළිබඳ සියලු විස්තර මේ වාර්තාවේ සඳහන් වෙනවා. ඒ පොතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. යලිත් අපව හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. We'll be right back.